කවුරුවත් පවසන දෙයක් ඒ විදියටම පිළිගන්නට අවශ්‍ය වන්නේ නැහැ. බුද්ධිමත් මිනිසුන් විදියට අපට ප්‍රශ්න කරන්නට පුළුවන්. අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී එක්තරා පිරිසක් විසින් ගොඩනගපු මතයක් හමු වුණා. අද වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරන්නේ එම මතවාදය පිළිබඳවයි. කරුණු විමසා බලා එය පිළිගන්නවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න. අප සිදු කරන්නේ එය වාර්තා කිරීම පමණයි. නාසා ආයතනයේ සෑම කල්හිම අපට පැවසුවේ අප පෘථිවිය ආලෝකමත් කරන්නේ සූර්යයා ලෙස හඳුන්වන මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් බවයි. නමුත් තිරුණැගීමේදී සූර්යාසේ දිලිසෙන වස්තුන් කැමරාවන්ට හසු වී තිබෙනවා. එම අවස්ථාවන්වලදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා. ඇතමුන් ඒ ලෙන්ස් ෆ්ලෑකක් ලෙස හැඳින්වුවත් සමහරෙක්ගේ පිළිගැනීමට සූදානම් නැහැ. ඔවුන් පවසන්නේ ප්‍රධාන සූර්යාට අමතරව නාසා ආයතනය විසින්ම නිර්මාණය කරපු තවත් කෘතිම සූර්යයෙක් ඇති බවයි. ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් විදිහට ඔවුන් ඉදිරිපත් කරන්නේ නාසා ආයතනය විසින් 1961 වර්ෂයේදී ඉදිරිපත් කොට 1966 වර්ෂයේදී අනුමැතිය ලබාගත් බව කියන පේටන් බලපත්‍රයේ. දශක පහක් පැරණි එම පේටන් බලපත්‍රය නාසා ආයතනය විසින් ලබාගෙන තිබෙන්නේ සූර්යාමෙන් ආලෝකයේ විහිදුවන කෘතිම දෙවැනි තාරකාවක් නිර්මාණය කිරීමටයි. නමුත් සූර්යා විසින් බලගැන්වෙන අමතර කෘතිම පරාවර්තකයක් අපට අවශ්‍ය වන්නේයි. සූර්යාගෙන් නොලැබෙන ඉන් පමණක් ලැබෙන අමතර වාසිය කුමක්ද? එම පේටන් ලේබල්ලට අනුව මෙවැනි ආකාරයේ කෘතිම පරාවර්තකයක් මගින් අවශ්‍ය නම් පෘථිවිය සහ චන්ද්‍රයාගේ ආලෝකයේද සිමියුලේට් කරන්නට පුළුවන්. ඇත්තටම මොකද්ද මේ සිමියුලේට් කරනවා කියන්නේ? සිමියුලේට් කියන වචනේ අර්ථය බොරු වෙස් ගන්නවා කියන එකයි. එයා අපි මේ විදියට තේරුම් ගමු. ගුවන් නියමුවන් පුහුණු කිරීමේදී ෆ්ලයිට් සිමියුලේටර්ස් භාවිතා වෙනවා. එමගින් සිදු කරන්නේ ගුවන් යානා පියාසර කෘතිම පරිසරයක් ගොඩනැගීමයි. ඉතින් එම කෘතිම මෙවලම් භාවිතා කරමින් ගුවන් යානයක ක්‍රියාකාරීත්වය පිළිබඳව ආධුනිකයෙකුට අවබෝධයක් ගන්නට පුළුවන්. ඉතින් මොහොතක් සිතන්න සන් සිමියුලේටර් එකකිනුත් සිදු කරන්නේ වෙනිමාකාරයේ දෙයකි. පේටන් බලපත්‍රයේ සඳහන් වෙන පරිදි නාසා ආයතනයේ සන් සිමියුලේටර් පද්ධතිය මගින් වර්ණාවලි ව්‍යාප්තියේ කිසිම වෙනසක් සිදු නොකර සූර්යාගේ ආලෝකයේ තීව්‍රතාවයේ පුළුල් පරාසයක හසුරුවාලන්නට පුළුවන්. එමගින් සූර්යාලෝකයේ පමණක් නොවේ, කැමතිනම් පෘථිවිය සහ චන්ද්‍රයාගේ ආලෝකයේද සිමියුලේට් කරන්නට පුළුවන්. එම නිසා මෙම නව ප්‍රදීපන පද්ධතිය සන් සිමියුලේටර් එකක් ලෙස භාවිතා කිරීමට වඩාත් ගැළපෙනවා. එහිදී සැබෑ ආලෝක ප්‍රභවය පරීක්ෂණ කුටියෙන් මොනතරම් ඈතින් තිබුණත් එහි ආලෝක ප්‍රතිදානයේ කුඩා කවුලුවක් කරා පරීක්ෂණ කුටිය වෙත එල්ල කරන්නට පුළුවන්. නාසා ආයතනයේ එම පේටන් බලපත්‍රයට අනුමැතිය ලැබී දැන් වසර 50කටත් වඩා වැඩි. එම නිසා ඇතැම් විට එය ඔවුන් මේ වන විට යථාර්ථයක් කරගෙන ඇති. අපි ආරම්භයේදීම සඳහන් කළ පරිදි දෙවෙනි සූර්යයෙකු බව පවසන අමතර ආලෝකයන් කැමරාවන්වල සටහන් වූ අවස්ථාවන් නොනෑතරම් තිබෙනවා. හිරු උදාවීමේදී සහ බැසයාමේදී දකින්නට ලැබුණු එම අමතර ආලෝකයන් සයිකොන් නැති වස්තුවක්සේ පෙනෙන්නට තිබීමද සැකය තවත් වැඩි කරනවා. ඊට පසුපසට වෙන්න නියම සූර්යා තරමක් කුඩාවට පෙනෙනවා. මතක තබා ගන්න මෙම මතය තනිකරම රඳා පවතින්නේ නාසා ආයතනයේ පේටන් බලපත්‍රය මතයි. එම පේටන් බලපත්‍රයේ 100%ක් සත්‍ය බව වගකීමකින් පවසන්නට පුළුවන්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් විදියට එම පේටන් බලපත්‍රය සහ දෙවෙනි සූර්යයෙකු දිස්වීම අතර සම්බන්ධයක් තිබෙනවාද යන්න ඔබම තීරණය කරන්න. ඔබ නොදත් මෙවැනි දේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබෝ අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.